මේ මොහොතේ යමක් ප්‍රකාශ කිරීමට හිතුවා මේක සාධාරණයි කියලා මම ප්‍රකාශ කරන එක. අද දවසේ පාර්ලිමේන්තුවේ පිටත පැමිණිලාදී මමත් මනුෂ්‍ය නායකයෙක් මෙතුමාත් එක්කම වාහනයකින් ආවේ. ඒ වාහනේ එන අවස්ථාවේදී තව ඉදිරියේ වාහන දෙකක් මම දැන් තියෙන්නේ මන්ත්‍රී කීප දෙනෙකුත්. එයාගේ ඉස්සරහාම වාහනේ හිටියේ රෝහිණි කවිරත්න මැතිණිය කියලායි මම දැක්කේ මම හිතන විදියට. ඔවුන්ව හිර කරගෙන ඔවුන්ව ඉන්න කණ්ඩායමක් අපි දැක්කා. ඉතින් මමත් මනුෂ්‍යත් බැහැලා එකට සාකච්ඡා කරන්න ගියා මොකද්ද ප්‍රශ්නේ කියන එක. නමුත් මේ අරගලේ ඉලක්කය කොහොමද කියන එක මට පැහැදිලි නෑ. තමයි මම කනගාටු වෙනවා අද දවසේ ඒ සිද්ධිය. මොකද පාර්ලිමේන්තුව තුල අපි දරුණු සටනක් කළා. එළිය ඉන්න මිනිස්සුන්ට ගහපු පිළිබඳ විරෝධයක් පාලා අපි එතනින් එළියට එනකොට මේ සම්බන්ධයෙන් අරගලයක් කියන කණ්ඩායමක් ඇවිල්ලා ඒ අරගලය තේරුම නොතේරෙන එක පිළිබඳව කනගාටු වෙනත් අතසම මොකද විශේෂම කියන්න ඕන එක දෙයක් තියෙනවා. ඕනම 69 ලක්ෂයක කෙනෙක්ට ඡන්දේ දීපු කෙනෙක් අපි ඡන්දේ දුන්නාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි හැමදාම ආණ්ඩුවට විරුද්ධව හැම දෙයක්ම සාකච්ඡා කරලා අපි හැමදාම කියපු කණ්ඩායමක්. හැබැයි ජාතික කොඩිය උස්සගත්ත පළියට කළු කොඩිය උස්සගත්ත පළියට මේ ප්‍රශ්නේ කොටස් කරුවෙක් වෙන්නේ ඇත්ත වශයෙන්ම ඒකට ඡන්දේ දීපු මිනිස්සු. ඇත්තටම මේ ඒකට විරුද්ධව කතා කරලා වේදිකාවල කතා කරලා ඔවුන්ගේ ඇත්ත තත්ත්වෙ එළියට දාපු කණ්ඩායමක් යම් කිසි මට්ටමකින් හිර කරනවා නම් මම හිතන්නේ ඒක පිළිබඳ අරගලයේ ඉලක්කය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේ අරගලය කරන්න අපි පාර්ලිමේන්තුව තුලාද විශාල සටනක් කරා. පාර්ලිමේන්තුව තිබීම පිළිබඳ අපි විරුද්ධ වෙනවා. මම පාර්ලිමේන්තුවේ කිසිම වරප්‍රසාදයක් පඩියක් කෑම වේලක් කන්නේ නැහැ කියලා පොරොන්දුව දැන් මාසිකාමාරකට ඉස්සලා පමණ දුන්නා. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලනකොට යම් කිසි ඉලක්කය පිළිබඳව අරමුදයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මනුස්සයෙක් ඇතර ඕනම අරගලයක් කරන කෙනෙක් කැරියට අරගලයට සහය දෙන කෙනෙක් කැරියට යම් කිසි මට්ටමක ඉලක්කය වැරදීමෙන් කටයුතු කිරීමද මම කනගාටු වෙනවා. ඒ දවස හොඳම නිදසුන 65 දිනක් සිටියේ මේ මහජනතාවත් එක්ක අනිත් මිනිස්සු හිටියද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සාධාරණ තරහක් එහෙම නැත්නම් සාධාරණ හැඟීමක් ඇති වෙනවා. මොකද මේ පිළිබඳව තේරුම් ගන්න නැති මිනිස්සු මේකට අර්බුදයට හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයම සම්බන්ධ කරගෙන ඉන්න නිසා මම මේ මොහොතේ කියන්න කැමති අපි දේශපාලන වශයෙන් මේ අරගලේ අතාරින්නේ නැහැ. හැබැයි මතක තියාගන්න අපිත් ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ පක්ෂයක්. අපිටත් මිනිස්සුන් මේ අරගලේ නොතේරලා ඒ අරගලේ බෙදෙන්න ගියොත් එහෙම මෙහෙම ඒක දවසක දරුණු ප්‍රශ්නයක් බවට පරිවර්තනය වීම කාටවත් වළක්වන්නේ නැහැ. ඉලක්කය මොකද්ද? කොහොමද මේකේ ලවන්නේ? කවුද මේක බාරගන්නේ? මේ රට බාරගන්න කෙනෙක් ඉන්නවද? මේ අරගලේ ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉන්නවද? එයාට කරන්න පුළුවන් කියලා කියන කෙනෙක්. එමනම් එයාට දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. උනාට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාටම මේ අර්බුදය කරන එක විරුද්ධව කතා කරන විශේෂයෙන්ම ඒ වගේම විරුද්ධව ඡන්දය දෙන විරුද්ධව කතා කරන ජනතාවගේ හඬගිනින මිනිසුන්ට එහෙම අවහිර කිරීම මම හිතනවා ඉතාමත්ම පිළිකුල් සහගතයි කියලා මම විශ්වාස කරනවා. මිනිසුන්ගේ ආවේගයක් තියෙන පුළුවන්. නමුත් අපිත් අපිට කරන්න පුළුවන් මට්ටමින් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කැප වෙලා තියෙනවා. මම දැක්කා ලංකාදීපේ දෙලිමර පත්‍රවල දාලා තියෙනවා ත්‍රිවිනෝඩේෂන් කතාවක් අයම් කිසි කෙනෙක් ඇහුවා කියලා. ඒක ඇත්ත වශයෙන්ම තමන්ම යම් කිසි රටක තියෙන බොරුවක් අරගෙන ඒක කතා කරනවා නම් ඒ සම්බන්ධයෙන් හරි වැරදි. ඒ නිසා නිකන් යන ගොසිප් අල්ලගෙන මේ 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 අර්බුදය නිර්මාණය කරන්න එපා කියන ආයාචනා කරනවා. විශේෂයෙන්ම තරුණ මල්ලාගෙන් තරුණ නංගිලාගෙන් අර්බුදය සහ ඉලක්කය මොකද්ද කියලා දැනගෙන කටයුතු කරොත් ඒක වඩාත් වටිනවා. පාර්ලිමේන්තුව අපි නැවතතාවක් රැස් වෙන්නත් එපා. අපි පාර්ලිමේන්තුවේ එන්නෙත් නැහැ කියලායි අපි ලෙඩ බැස්සේ. එහෙම කරන් තියෙනකොට ඒක එළියෙන් යම් කිසි වෙන වැරදි අර්ථකථනයක් කරනවා නම් සම්බන්ධයෙන් කනගාටු වෙනවා. කිසිවතත් ප්‍රශ්නයක් නැහැ. මමත් මනුෂ්‍යත් අනිත් මන්ත්‍රීවරුත් පිටත් වෙලා ගියා එතනින්. හැබැයි අරගලේ හරියට කරන්න අරගලේ තුලදී අරගලට සහාය දෙන කණ්ඩායමකුත් ඉන්නවා කියන එක තේරුම් ගත්තොත් ප්‍රශ්නෙට වඩා සැහැල්ලු වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ කරත් ඕන කෙනෙක්ට ඕන දැක් කියන්න පුළුවන්. හැබැයි මම හරි සාක්ෂියක උඹ කතා කරපු මිනිහෙක් කියන දාම නිසා කමන්නේ මේ අරගලය හරිතනකට ගෙනියන්න. හැබැයි අරගලය වැරදිතනකට ගෙනිච්චොත් ඔබට මේ අරගලය ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ කියන ප්‍රකාශය කනගාටු වෙන හැටි කියනවා.